එකෙන්ම ස්ටාර් ටයිප් කර 678ට SMS කරන්න. ඔබ ඩයලොග් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ක්‍රිකට් ෆියස්ටා ලකි විනර් කෙනෙක් වෙන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාඩම්බර අනුග්‍රාහක ඩයලොග්. පෞගේ සති කීපේ ඔබ TV දෙන්න සමග එකතු වෙලා හිටියනම් ඔබ ඩයලොග් පාරිභෝගිකයෙක් නම් TV දෙන්න සහ ඩයලොග් ආයතනය එක්ව සංවිධානය කරා අද පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්තාන අවසන් එක් දින තරගයේ සුපිරි තරු ඔබ ආදරය කරන ලංකාවේ ජනප්‍රිය තරු සමග එක්ව නරඹන්නට ඔබට අවස්ථාව උදා කර දුන්නා. ඉතින් ඒ අනුව වාසනාවන්තයින් සිය දෙනෙකු සුසුකම් ලැබුවා, අවස්ථාව උදා කරගත්තා මේ ආකාරයෙන් මේ තරගයේ නරඹන්නට මේ ලංකාවේ ජනප්‍රියතම තරුවෙක්. ඉතින් මේ ජනතාව වගේම මේ ක්‍රීඩා ලෝලීන් වගේම ජනප්‍රිය තරුත් මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ පිටත් වෙන්නට ඔන්න මෙන්න තමයි අපි ඉන්නේ දමුල්ල ක්‍රීඩාංගණය වෙත යන්නට. ජනප්‍රිය තරුවක් සම්බන්ධ කරගෙන පොඩ්ඩක් අහලා බලන්න මොකද හිතෙන්නේ දැන් මේ ඔබට ආදරය කරන ක්‍රීඩා ලෝලින් එක්ක දඹුල්ල ක්‍රීඩාංගණේ තරගයක් නරඹන්නට අවස්ථාව උදා වෙනවා පුදුයි. මොකද හිතෙන්නේ? ඔව් ඇත්තටම මේක මේ බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. අපිටත් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. මොකද අපිත් එක්ක අපිට ආදරය කරන අපේ ප්‍රේක්ෂකයෝ රසිකයෝත් එක්ක එක මොහොතක් ගත කරන්න ලැබෙනවා කියන්නේ බොහොම සුන්දර දෙයක්. ඒක නිසා ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්ලට ස්තුතිවන්ත වෙනවා. වගේම දෙන්නට මේක සජීවීව මේක ප්‍රේක්ෂක අතරට යවන එක ගැන සහ අපේ ක්‍රිකට් කණ්ඩායමට සුබ පතන්න. කලාකරු විදිහට අපිත් ඒ වගේම ආදරණීය ප්‍රේක්ෂකයෝ විදිහට ඒගොල්ලොත් අපි සියලු දෙනාම එකතු වෙලා අපේ පොදු ක්‍රීඩා වෙනුවෙන් අපි හැමෝම ආදරය කරන පොදු ක්‍රීඩා වෙනුවෙන් සුබ පතන්න මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන බොහොම සතුටුයි. ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ඔබ දන්නවා ඩයලොග් ආයතනය TV දෙරණ සමග එක්ව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තුන්වන එක්දින තරගයේ නැත්නම් අවසාන එක්දින තරගයේ නැරඹීම සඳහා යන ක්‍රීඩා ලෝලීන්ට සුවිශේෂී අවස්ථාවක් ලබා දුන්නා. ඒ ලංකාවේ ජනප්‍රියම තරු ඔවුන් ආදරය කරන ජනප්‍රියම තරු එක්ක මේ තරගයේ නැරඹීමේ අවස්ථාව. ඉතින් කොච්චර දෙයක්ද මේ ලංකාවේ සුපිරි තරුත් එක්ක ජනප්‍රිය තරුත් එක්ක තමුන් ආදරය කරන තරුවත් එක්ක දවසක්ම ඉඳගෙන ක්‍රිකට් තරගයක් නරඹන්න තියෙනවා. ඉතින් මේ අවස්ථාව ඩයලොග් ආයතනයේ ලබා දුන්න ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් මගේ ඔවුන් ක්‍රීඩා ලෝලින්ට මේ සඳහා ආයුධුම් කරන්නට අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව වාසනාවන්තයින් සිය දෙනෙකුට අවස්ථාව ලබා දුන්නා. මේ විදිහට මේ ආකාරයෙන් තරු සමග යන්නට දඹුල්ල ක්‍රීඩාංගණය බලා කොළඹ ඉඳන්. ඉතින් මේ අපි තවමත් දඹුල්ල බලා යන ගමන් ඉන්නේ. ඉතින් දඹුල්ල බලා යන ගමන් මේ ක්‍රීඩා ලෝලින් වගේම ලංකාවේ සුපිරිම තරු කිහිපයකුත් මේ බස් රථය තුළ ඉන්නවා. මේ ක්‍රීඩා ලෝලින් සමග ක්‍රිකට් තරගයේ නරඹන්නට යන අතරතුර ඉතින් අපි මේ අවස්ථාවේ මුලින්ම සම්බන්ධ කරගන්නට සූදානම් වෙන්නේ ලංකාවේ ජනප්‍රියතම තරුවා. ඔහුගේ රූපය දැක්ක පමණින්ම ඔබ හඳුනා ගනීවි. අමුතුවෙන් ඔහු ගැන කියන්නට අවශ්‍ය නැහැ. සනත් ගුණතිලක මහත්මයා, ආයුබෝවන් සනත් මහත්මයා. ආයුබෝවන්. සනත් මහත්මයා, මේ මට දැන් මේ වැඩසටහන ආරම්භ කරන්න කලින්ම කිව්වා මේ ඔයා දැන් මල්ලන් ඉඳගත්තුත් මම බැලලා තමයි ඔයාට පටන් ගන්න කියලා. මේ අයි දන්නේ නැහැ බයින්න නම් එපා වන්දේ. නෑ මෙහෙමයි. හෙටද මැච් එක? අද මැච් එක. මේ දැන් ගිහලා පුළුවන් බලන්න. ඔව් නේ පොඩ්ඩක් පරක් වෙයි. අපි වෙලාවට වැඩ කරන්න ඕනේ. හරි. අනිවාර්ය. කොමාරි අපි ගිනියනවනේ. හරි. ආ දැන් තිබෙන ඒව අහන්න. දැන් සාමාන්‍ය මීට කලින් මැච් බලන්න සනත් මහත්මයා ගිහිල්ලා තිනේ අනිවාර්යෙන්. මේ වගේ සෙට් එකක් එක්ක ක්‍රීඩා ලෝලින් එක්ක සනත් මහත්මයාට ආදරය කරන ප්‍රේක්ෂකින් එක්ක උඩ කලින් මැච් එකක් බලන්න ගියාද? ගිහිල්ලා නෑ. මැච් බලලා තියෙනවා. අනන්ත ප්‍රමාණෝ මම බන්දුල වර්ණපුර කැප්ටන් කරන කාලේ ඉඳලා රොයි ඩෑස්ලා ඊට පස්සේ අර්ජුන් රණතුංගලා සිද්ධාත් මෙත්තමුණිලා අරවින්ද සිල්වලා එතන ඉඳලා මේ සියලුම අපේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මම ප්‍රේක්ෂකයෙක්. ඉතින් මම ක්‍රිකට් මැචස් බලන්න කැමති. නමුත් ඒක බැලීම සමහර වෙලාවට
වෙලාව වෙන්න නැතිහින්ද. මේ ගමනේ මම ස්ටාෆරෙන්ස් ලත් එක්ක එහෙම යනවා, මගේ රසිකෝ එක්ක යනවා, ඒ සේරමත් එක්ක යනවා. නමුත් මේ මම යන බස්රතය තුළ මට එකම ප්‍රශ්නය තම යුරේනියන එක. ඒ අපට ඇතින් ඇන යුරනි නොෂිකත් මේක යන්න තව තරුවක් මේ යුරණයක් කියන ඇතින මේ සනත්මාත්ම කියන බොරු කියලා. ඇයි යුරේනි තරුවත්තම යුරේනි තරුවක් කියන්නේ අර මේ ගහතරුවක් යුරෝනි නොෂිකද මොකක්ද නතිේ එහෙම එකක් එක එම එක්කෙනෙක්. ඉතිය එයා එක්ක මේ ගමන යන එක එක්තරා විදිියක මගේ භාග්‍යයක් කියලමන් සලකනවා, තවත් අන්දම කරුමයක් කියල සලකනවා. එදකින් කොයිකාරි ඕගොලු තේරුම් ගන්න අපි බලම යුරේනි නොෂික එක කොයිවගේ උත්තර දේද කියලා. අපි මේ මීට එකතු වෙච්ච අපේ මේ ක්‍රීඩා ලෝලියෙක් ගෙනුත් අදහසක් විමසලා බැලුවොත් හොඳයි කියලා හිතනවා. මේ මහඟු අවස්ථාවන්නේ මේ ක්‍රීඩා ලෝලියන්ටත් හිමිුනේ. අපිට කියන්න ඔබතුම අයනම් ජුඩ් මහත්ම, දැන් මොනවගේ හැඟීමද තියෙන මේ සුපිරි තරු තමුන් ආදරය කරන සුපිරි තාරකාවන් එක්ක මැච් එකක් බලන්න ලැබෙන එක? හුඟක් සන්තෝසයි. ඉතින් අපි ගොඩක් දන්න කරන මේ ටීවී වලින් දැකලා තියෙන කට්ටිය දැන් මේ වගේ මැච් එකක් බලන්න යන්නේ ඒගොල්ලොත් එක්ක ලැබීම ලොකු සතුටක්. හරිම සතුරුයි මේ වගේ අවස්ථාව ලැබීම ගැන. අන්තක මේ වගේ තරු පිරිවරාගෙන යන්න ලැබුණ අවස්ථාව හරිම පුදුමාකාර අවස්ථාවක් අපිට. ඉතින් හැම කෙනාටම ඩයලොග් ආයතන දෙරණ ආයතනය හා හැම කෙනාටම මේ අවස්ථාව ලබා දුන්න හැම කෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ටයිප් කර 278ට SMS කරන්න ඔබ ඩයලොග් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ක්‍රිකට් ෆියස්ටා ලකි විනර් කෙනෙක් වෙන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාඩම්බර අනුග්‍රාහක ඩයලොග්. ඩයලොග් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් සමග දඹුල්ල බලා පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අවසන් මහා තරගය නැරඹීම දක්වා යන ගමනේ මේ ආයෙත් පාරක් අපි ඔබත් සමග සම්බන්ධ වෙන්නේ. මේ යුරේනි නොෂිකා විසලා අල්ලගන්න බැරුණා අපිට බස් එකේදී. මේ ඒ හින්දා දැන් ආවා අපි යුරේනි ළඟට. යුරේනි දැන් මේ මේ ගොඩක්ම මේ බස් එකේ දඟලනවා පේන්නේ ඔයානේ. එහෙම තමයි. ඉතින් මට කිරිබණු ගාය වර්මොක්ස් අරන්නේ සෑහෙන කල්. මේ ඇතර මේ ක්‍රීඩා ලෝලින්නුත් මේ වතාව වැඩිම දඟලන දැක්කේ. මේ මොකද හිතෙන්නේ දැන් ක්‍රීඩා ලෝලින් එක්ක මැච් එකක් බලන්න chance එකක් හම්බුණා මේ වගේ ඩයලොග් ආයතනයේ අනුග්‍රහයෙන්? මොකද හිතෙන්නේ? ගොඩක් සතුටි මයිදර ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් කියන හැමදාම සෙලබ්‍රිටීස්ලා වෙනම ලංකාවේ වෙනම මේ තැනක් අපි දුන්න මේ සංවිධානයක්. ඉතින් ඒක නිසා ගොඩක් සතුටුයි. මනිතක විශේෂම අපිට මේ වගේ ඉස්සර තිබුණේ නැහැ මේ අපිට ආදරය කරන කට්ටියත් එකට එකතු වෙලා යන්න මැච් එකක් බලන්න. ඉතින් විශේෂයෙන් පිරිමි ළමයිනේ, අපි ගෑන් ළමයිනේ. පිරිමි ළමයි එක හැම මැච් එකක් බලන්න යනවා. ලස්සන ළමයි ටිකක් ඉන්නවා මගේ අනේ අම්මේ. ඉතින් ළමයි ටිකටත් මාත් එක ගිහිල්ලා ඉතින් ඕ අර සනත්ත යන්න අරහෙන් කෑ ගහනවා එයා ගැනද කිව්වේ කියලා. මේ මොනද මට කිව්වනේ මට ටිකක් එමැතෙන් දුන්නා. මොකක් ඔයා කරුමයක් කිව්වා මේ එයාට මෙහෙම වාත් එක්ක යන්න ලැබීම ජීවිතේ ලද ලොකුම කරුමයක්. ලොකුම කරුමයක් අනේ මන් දන්නේ. ඉතින් ඒක තමයි අර කියන්නේ අර පින නෑ කියලා ඒක තදී විඳින්න මට එච්චරයි විඳින්න පින නෑ. ඉතින් කමක් නෑ සනත්ත, කමක් නෑ. ඉතින් මොනා කරන්නද නේද? ඒක තමයි. ඉතින් සනත් අයියා මම හිතන්නේ අපි හැමෝම උදේ ඉඳලා කොළඹ ඉඳලා දැන් මේ යන ගමනේ හුඟක් හරි විනෝදජනකව තමයි මේ අපි හැමෝත් සින්දු කියලා පිස්සු නටලා තියන්නේ. මේ හැබැයි ඒක ප්‍රශ්නයක් තියෙන. ඇත්තටම දඹුල්ල බලා යනවා කිව්වම දඹුල්ල බලලා එන්න වෙයිද දන්නේ අපිට මේ යන විදියට? මැච් එක පටන් අරගෙන මැච් එක නැතුව දඹුල්ල විතර බලලා එන්න දන්නේ. නමුත් කෝකරත් ඉතාමත් විනෝදජනකයි. අපි හැමෝම මං හිතන්නේ උපරිම වින්දනයක් ලැබනවා. ස්තුතියි ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්. හුඟක් ස්තුති අපේ ඔක්කොම අපි ආදරය කරන අපේ ෆෑන්ස්ට, අපිත් එක්ක එකතු වුණාට. ටයිප් කර 278ට SMS කරන්න ඔබ ඩයලොග් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ක්‍රිකට් ෆියස්ටා ලකි විනර් කෙනෙක් වෙන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාඩම්බර අනුග්‍රාහක ඩයලොග්. ලංකාවේ සාමාන්‍යයෙන් මේ දඟමල්ලක් කියලා
ගැව්වාම දඟමල්වල් ගොඩක් ඉන්නවනේ. අර ලංකාවේ දඟම එක්කෙනා කවුද? ලංකාවේ දඟම නිලිය කවුද කියලා ඇහුවොත් ශනුද්‍ර ප්‍රියදාස් ප්‍රියසත්. මේ ශනු ප්‍රියදාස් දැන් ශනුද්‍රි මොකද මෙතනට සෙට් වෙලා නැහැ වගේ වනේ පොඩ්ඩක්. නටනට ගියා ගොඩක්. නටනට ගියා කලින් දැන් මේ කාලා පොඩ්ඩක් බඩවහින් ඉන්නේ. ඊට පස්සේ මං යනවා. ආම නැතන් දැගලුවේ නැත්තම් වැඩක් නැහැ ශනුද්‍රි ආවේ. ඔව් මේ නටනට ආවේ කලින් දැන් යන්න ඕනේ ආයෙත්. එහෙ කියලා නටන්න බැයි? ශනුද්‍රි මොකද හිතන්නේ දැන් මේ වගේ ප්‍රේක්ෂකයන් පිරිසක් එක්ක යන්න ලැබීම ගැන මැච් එක බලන්න? ගොඩක් සතුටුයි. මොකද ගොඩක් මේ වගේ chances අඩුයි නේ හම්බෙන. ඉතින් dialogue එකෙන් star friends එකෙන් මේ කරන වැඩේ ගොඩක් හොඳයි. අපි ගොඩක් fans එක්ක එකතු වෙනවා. ඉතින් අද ගොඩක් jolly දවසක්. හැමෝටම බලන්න පුළුවන් අපිව. ශනුද්‍රි කියන්නේ දැන් සාමාන්‍ය ක්‍රිකට් වලට ගොඩක්ම ආසගෙන ඉන්නේ සින්දුවක් පවා කරා. සින්දු දෙක්. ක්‍රිකට් වල ආසයි ගොඩක් ලොකු matches තමයි බලන්නේ. පොඩි ඒවා බලනවා අඩුයි. ඉස්කෝලේට දෙනවා වෙලා නැති නිසා. ඉතින් නැත්නම් ලොකු මං ආසයි සාමාන්‍ය ක්‍රිකට් තමයි මං ආස. ආසම ක්‍රිකට් ක්‍රීඩ එක. සංගකාර. මොකද කියන්නේ ඉතින් දැන් මේ ඊළඟට එන්න ඉන්න ප්‍රේක්ෂකයින්ටත් ඊළඟ match එකේදී star friends එකට එනවා නම් එයා මොකද කියන්නේ? ඔයගලන්ට පුළුවන් දැන් එන පාරත් මේ වගේම register කරලා ගන්නවා. ඉතින් ඔයගලන්ට පුළුවන් අපේ staff කෙනෙක් වෙන්න. තාම register කරලා නැත්තම් අපේ staff කෙනෙක් වෙන්න. ඔයගලන් කැමති artist කෙනාම type කරලා 678 වලට SMS එකකින් register වෙන්න පුළුවන්. ඊළඟට ආයෙත් matches වලදී හරි මොකක් හරි event එකකදී අපි ආයෙත් හම්බ වෙනවා නම් ඔයගලන්ට පුළුවන් එකතු වෙන්න. Then star type කර 678ට SMS කරන්න. ඔබ dialogue star friends cricket fiesta lucky winner කෙනෙක් වෙන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාඩම්බර අනුග්‍රාහක Dialogue Star Friends තමග ශ්‍රී ලංකා පකිස්තාන 3-1 එක්දින තරගයේ නරඹන්නට යන අතරවාරේ අපි කලින් හිටියේ නුරේනි නොෂිකා ඒ වගේම සනත් ගුණතිලක මහත්මයා හිටු බස්රතේ. ඉතින් අපි මේ බස්රතෙන් බැහැලා දැන් අනිත් බස්රතේට ආවා. මේ බස්රතේ ක්‍රීඩා ලෝලින් විශාල පිරිසක් සුපිරිතරු ගණ්ණාවක් එක්ක මේ මැච් එක බලන්න යනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් පුදුම ෆන් එකක් ගන්නවා මේ මැච් එක බලන්න යනකම විශ්ව අයියා පුබුදු අයියා මේ කට්ටියම එකතු වෙලා මේ විශ්වයගෙන් පොඩි ඩාන්ස් එක. විශ්වය මොකද හිතන්නේ දැන් මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන මොකද හිතන්නේ ක්‍රීඩා වලින් එක? ඇත්තම මේ ලොකු සතුටක්. මොකද අපිට අපේ රසිකයොත් එක්ක ගත කරන්න හම්බෙන්නේ ඉතාල කෙටි කාලයක්. ඉතින් මේ වගේ අවස්ථාවක් ලැබෙනවා කියන අපිට අපේ රසිකයොත් එක්ක මේ අපේ තියෙන ගනුදෙනු බෙදා ගන්න හරි සන්තෝෂයි. ඒක මේ වගේ දෙයක් මට ලැබුණ කාලෙකින්. ඉතින් මං හරි ආසාවෙන් මේකට සහභාගී වුණේ. ජය වේවා. Then star type කර 678ට SMS කරන්න. ඔබ dialogue star friends cricket fiesta lucky winner කෙනෙක් වෙන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාඩම්බර අනුග්‍රාහක dialogue. දියකින් දුරිය ඇසේ සාගරේ දෝතින් ගෙන ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන්රු පිළිරු මෙවේ කිව මෙන ඔබ කවුදෝලඳේ දිය කිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන්රු පිළිරු මෙවේ කිව මෙන ඔබ කවුදෝලඳේ ඩයලොග් ෆ්‍රෙන්ඩ් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොට අපි බස් රථ දෙකක් ඇතුළෙම ආවා මේ වෙනකොට. ඉතින් මේ අවස්ථාවේදී අපි පොරොන්දුනා වගේ ඊළඟ බස් එකටත් මේ ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති ෆුල් ජොලි මේ බස් එකේ කට්ටියක් තැන විදිය. අපේ ස්ටාර්ස්ලා දෙන්න නම් ඉස්සරහා ඉන්නේ මුතු තරංගා රුවන්ගි රත්නායක ඒ දෙන්න ඉස්සරහා ඉන්නේ. ඉතින් ඒ දෙන්න ඉස්සරහා ඉන්න අතර වාරේ අපි සූදානම් වෙන්නේ හෙමින් බස් එකේ ඉස්සරහට යන්න. මේගොල්ලන්ගේ ෆන් එක හැමෝම ගන්න දීලා මේ යන අතරවාරය මට හිතනවා පොඩ්ඩක් කායෙන් හරි මොනා හරි අහලා බලන්න අපේ මේ යන ක්‍රීඩා ලෝලින් ගෙනුත් මොකද හිතෙන්නේ කියලා. මේ අනගි අවස්ථාව පිළිබඳව අපි කාගෙන්ද මුලින්ම අහලා බලන්නේ? ලැජ්ජාවෙන් අහක බලන් ඉන්නවා දෙන්නෙක්. අපි දෙන්න එහා මුලින්ම ගෑනලම දෙන්නේ. හායි කොහොමද කියන්නකෝ දැන් මේ චාන්ස් එකක් හම්බලා තිනවා අලුත්ම චාන්ස් එකක් ඕගලන්ට ස්ටාර්ස්ලත් එක්ක යන්න මැච් එක බලන්න. මොකද හිතෙන්නේ? හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම හොඳ වැඩ. ඔයාල මොකද හිතන්නේ? ගොඩක් සතුටුයි. දැන් ඔයාලා වගේ තවත් අය බලන් ඉන්නදී මේ වගේ මැච් එකක් බලන්න මේ වගේ අවස්ථාවක් ලැබුණා නම් මොකද ඒගොල්ලෝ කරන්න ඕනේ? ඔයගොල්ලෝ මොනවද කරේ? ඒගොල්ලන්ට මොකද දෙන පණිවිඩේ? ආටිස්ට් කෙනෙක්ගේ නමක් දාලා ඩයලොග් වල SMS කරන්න.
තැංග වැරිම ජේ මේ මැච්චික බලන්න යන්න දෙන්න ඉතින් ඒවගේම තවත් මේ පැත්තෙන් ඉන්න තව දෙන්න කොපිසට් කරගමු මේ මොකද මොකදවාගේ නම නදුක මේ බිම්බලාගෙන යන්නේ මොනහරි මේ කියන්න ඇතුව නිකන් ෂේප් වෙන්න නැහැද ඒ මොනහරි කියන්න ඕනේ දැන් මොකද හිතෙන්නේ මේ වගේ chance එකක් අම්බෙච්ච එක ගොඩක් සතුටුයි යන්න අම්බෙච්ච එක ගොඩක් ලොකු chance එකක් ඒක ඔයා කොයි නන්දෙන් නම ගොරටුව නම ලහිරු මොකද හිතෙන්නේ ලහිරු දැන් මේ වගේ chance එකක් අම්බෙච්ච එක සතුටුයි මම ගොඩක් enjoy කරනවා යාළුවෝ කී දෙනෙක් ආවද ඔයා විතර තනියම නෑ මම මගේ යාළුවා නදුක හරි thank you very much මේ බලන්න ආපු මේ තරගේ නරඹන්නට යන ක්‍රීඩා ලෝලින් හතර දෙනෙක් ඉදින් ඒ මේ බස් එකේ මේ කට්ටිය යන්නේ මේ විශේෂ පුද්ගලයෝ දෙන්නත් එක්ක මේ මූණ හංගගෙන හිටියේ මෙච්චර වෙලා මුතුවක් එද්දිත් අහුව මොනවද මේ ඔයා අහන්න යන ප්‍රශ්න මේ අපිට කලින් කියන්න කියලා මුතුවගේ මොකද හිතෙන්නේ ලොකු ඒ කියන්නේ මගේ මේ වගේ අත්දැකීම මම ලැබලා නැහැ මං හරි කැමති මේ අත්දැකීම ලබන්න රුවන්ගේ මොකද හිතෙන්නේ සතුටුයි ඉතින් මේ වගේ යන්න ලැබිච්ච එක ගැන ඉතින් ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා අපේ යාළු ආටිස්ලාත් ගොඩක් ඉන්නවා අපි මැච් එක බලමු කියලා ක්‍රිකට් මැච් සාමාන්‍යයෙන් බලනවාද කවුද ආසම ක්‍රීඩකයා කුමාර් සංගක්කාරට ආසයි ඉතින් මැච් බලනවා එනවාට මේ වගේ ලයිව් බලන්න යන්නේ අද තමයි එහෙනම් මේ සුවිශේෂී අවස්ථාවක් ඩයලොග් ආයතනයේ ටීවී දෙනයි ලබලා දීලා තියෙනවා මුතුවක් කවුද ආසම ක්‍රීඩකයා ක්‍රිකට් මැච් බලන සම ඔව් අනිවාර්යෙන් මම ෆස්ට් ටයිම් මේ මැච් එක බලන්න යන්නේ එනවාට ටීවී එකේ මම බලනවා මං ආස සංගක්කාරට අනේ එහෙනම් සංගක්කාරට ඔන්න ගොඩක් මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනවා අද මැච් එකේ ගහන්න ඕනේ නේද සංගක්කාර අනිවාර්යෙන් thank you අනිවාර්යෙන් මේ මොකද කියන්න තියෙන්නේ අපේ ඊළඟට මේ මැච් බලන්න ආසාවෙන් ඉන්න ප්‍රේක්ෂකයන් මේ වගේම ඔගලොත් එක්ක තරුත් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්න ආස ක්‍රීඩා ලෝලින්ට මොකද කියන්න තියෙන්නේ දැන් මේ ලැබිලා තියෙන ලොකු chance එකක් ඒගොල්ලන්ට අනිත් එක අපිත් එක්ක කතා කරන්න පුළුවන් ෆොටෝ ගන්න පුළුවන් අපිත් එක්ක දවසම ගත කරන්න පුළුවන් ඉතින් මම හිතනවා ඉස්සරහටත් ඒ වගේ ලොකු chance ලැබෙයි ඒකෙන් ප්‍රයෝජන ගන්න කියන්නේ තමයි මම ඔගලොත් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවද අපිත් එකතු වෙන්න බලාපොරොත්තු වෙගෙන ඉන්නවා විශේෂයෙන්ම මං කියන්නේ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් එක්ක එකතු වුණොත් හැමදාමත් අරුත් එක්ක ඒගොල්ලන්ට විනෝද වෙන්න පුළුවන් මේ වගේ මැච් බලන්න යන්න පුළුවන් තවත් තරු එක්ක එකතු වෙලා විශේෂ වූ අවස්ථාවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන් දැන්ම ස්ටාර් ටයිප් කර 678ට SMS කරන්න ඔබ ඩයලොග් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ක්‍රිකට් ෆියස්ටා ලකි විනර් කෙනෙක් වෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාඩම්බර අනුග්‍රාහක ඩයලොග් ඉක්කිනි මෙක්කිනි ඉංගි තාල තාල type කර 678ට SMS කරන්න ඔබ ඩයලොග් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ක්‍රිකට් ෆියස්ටා ලකි විනර් කෙනෙක් වෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාඩම්බර අනුග්‍රාහක ඩයලොග් කියෝ කිලාඩි වාහ වාහ කියෝ කිලාඩි වාහ වාහ කියෝ කිලාඩි වාහ වාහ කියෝ කිලාඩි වාහ වාහ पेड़े देख घुमा के आरे पारे देख घुमा के गुत्ती गुत्तम देख घुमा के अड़चन खड़चन देख घुमा के जियो खिलाड़ी बारे बारे जियो खिलाड़ी बारे बारे දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ඩයලොග් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් සමග මේ ඔබට පේන ඇති ක්‍රීඩා ලෝලී නිදාමත්ම උන්මත්තකින් වගේ නටන ආකාරය ඔබ දන්නවා ඩයලොග් ආයතනයේ ටීවී දෙරණ සමග එක්ව ඩයලොග් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් තමන් ආදරය කරන සුපිරි තරුවත් එක්ක අද ශ්‍රී ලංකාව පකිස්තානයේ සහ පකිස්තානය අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ නැරඹීමේ අවස්ථාව උදා කරලා දුන්නා. ඉතින් මේ මහඟු අවස්ථාව උදා කරලා දීමෙන් අනතුරු දඹුල්ල ක්‍රීඩාංගණයේ සුපිරි තරු තමන්ගේ ක්‍රීඩා ලෝලීන් සමග නර්තනය කරන මේ ආකාරය
ඔබට පේන ඇති සුපිරි තවරු පිරිවරාගත් ඩයිලොක් ස්ටා ෆ්‍රෙන්ස්ලා කොච්චර සියකට ආසන් ප්‍රමාණයක් අද කොළඹින්දන් දමුල්ල ක්‍රීඩාංගණයට ආවා. ඉතින් මේ සියලු දෙනාම එකතු වෙලා මැච් එක බලන අතර අපි එකතු කරගත්ත ආපු ලංකාවේ තවත් ජනප්‍රිය තරු දෙකක් මම අතින් ගන්න ඕනේ. දෙපැත්තේ ඉන්න දෙන්නව දැක්කම ඔගොල්ලෝ අඳුරනවා. ක්‍රිසිත අයියා, අමිල අයියා සෙන්ටිග්‍රේඩ් සංගීත කණ්ඩායම. ඉතින් අපි අමිල අයියාගෙන් මුලින්ම අහලා බලමු කණ්ඩායම නායකයා. මේ සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායම දැන් මේ ඇවිල්ලා ඉන්නවා කන්න සුපි මේ ක්‍රීඩා ලෝලින් එක්ක තරගෙන් නරඹන මොනවද අවස්ථා සාමාන්‍ය හම්බෙන්නේ නැහැ මේ වගේ අවස්ථාවක්. මොකද හිතෙන්නේ? ඔව් ගොඩක්ම සතුටුයි. මොකද සාමාන්‍යයෙන් නෙමෙයි කොහොමවත්ම හම් වෙන්නේ නැහැ. මොකද අපි මැච් එක බලන්න ගියොත් අපේ ෆෑන්ස්ලා එක්ක මේ ෆෑන්ස්ලාත් එක්ක මොකද මේ විශේෂත්වය තියෙන්නේ? ඒ කියන්නේ අපි කොළඹ වල ඉඳන්ම ෆෑන්ස්ලාත් එක්කම තමයි එකතම ඒගොල්ලොත් එක්කම මේ අද ස්පෙෂල් ඩේ එකක් ඒක එන්ජොයි කරලා කොළඹ වල ඉඳන් අද දමුලට ඇවිල්ලා මේ මැච් එකත් බලලා ඉතින් මේ වගේ එන්ජොයි වෙන්න මේ මෙහෙම අවස්ථාවක් අපිට මීට කලින් හම්බ වෙලා නැහැ. තනියම තමයි ඉතින් අපි කට්ටිය සෙන්ටිග්‍රේස් වැඩි විතරයි මැච් එක බලන්නේ. අද ෆෑන්ස්ලාත් එක්ක ඒගොල්ලන්ගේ අදහසුත් එක්ක මේ අද හොඳයි තර්ඩ් වන්ඩේ ඉන්ටර්නැෂනල් එක මේක අපි කොහොම හරි දිනනවා. ඉතින් දිනලා අපි කප් එක උස්සනවා. මේ අවස්ථාවට සහභාගී වෙන්න අපිට හම්බ වෙච්ච එක ගොඩක් සතුටක්. Thank you. ඒකට තුසිත අයත් ඉන්නවා මාත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා. තුසිත අය මොකද හිතන්නේ? ඇත්තටම විකට් එකද නැහැ විකට් එක නෙමෙයි. සන්තෝෂයි. මොකද මයිදානේ ප්‍රථම වතාවට තමයි මෙහෙම ආටිස්ලා ගොඩක් එක්ක මේ වගේ ෆෑන්ස්ලා ආටිස්ලා එකට එකතුලා මැච් එකක් බලන දයක් ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් රන්ගිරි දමුළු ක්‍රීඩාංගණය එකම හීස් ගොඩක් බවට මේ වෙනකොට පරිවර්තන වෙලා තියෙන ඉතින් හරිම සන්තෝෂයි. අපි මාර සතුටින් ෆුල් එන්ජොයි කරනවා. ඉතින් ටයිප් කර 678ට SMS කරන්න ඔබ ඩයලොග් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ක්‍රිකට් ෆියස්ටා ලකි විනර් කෙනෙක් වෙන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාඩම්බර අනුග්‍රාහක ඩයලොග්. අද පැවති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් තරගේ. ඉතින් මේ තරගේ කාසියවාසී දිනාගත්තේ පාකිස්තාන කණ්ඩායම. ඒ අනුව ඔවුන් පළමුව පන්දුර පහර දෙන්නට තීරණය කරා. ලකුණු 100ක ඉලක්කයක් පමණයි ඔවුන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන්නට අද අවස්ථාවේ හිමි වුණේ. ඒ අනුව ශ්‍රී ලංකාව එම ඉලක්කය පහසුවෙන්ම හඹා ගියා. කඩලු 3ක් පමණ දෙවී තිබේදී දිලකරත්න දිල්ෂාන් විශිෂ්ට ඉනිමක් ක්‍රියා කරමින් අර්ධ ශතකයක් අද දවසේදී හිමි කරගත්තා. ඉතින් ඒ තමයි අද තරගයේ තොරතුරු. මේ තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මේ තුන්කොනෙක් දින තරගාවලියේ ජයග්‍රහණයත් හිමි කරගත්තාය. ලොකු වාසියක් වෙනවා ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රේණිගත කිරීමෙහි තුන්වන ස්ථානය දක්වා පැමිණීමටත්. ඉතින් මේ තරගයේ තොරතුරු අද දවසේදී අපි ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්ලා සමගින් තමයි මේ තරගයේ නැරඹුවේ. ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරගවලදී ඩයලොග් ආයතනයේ සූදානමින් ඉන්නවා මේ අවස්ථාව ක්‍රීඩා ලෝලී ඔබ වෙත ලබා දෙනට. එසේනම් අපි දැනට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් සමුගන්නවා.